අවුකන රජ මහා විහාරයට යන්න දුම්රියනුත් පුළුවන්. ඒක නම් හරි පාසුමා විනෝදජනක ගමනක්. මහවහන්දිය ගල්වැය හන්දිය පැත්තෙන් වගේම මඩකල්පුව පැත්තෙනුත් එන්න පුළුවන්. මේ පොළොන්නරුව දෙසින් මඩකල්පුව දෙසින් මහවහන්දිය බලා ධාවනය දුම්රිය. මේ ස්ථානයේ ඉඳලා මීට 750ක් පමණ දුරින් තමයි අවුකන බුදු පිළිමය පිහිටලා තියෙන්නේ. තරමක් උස් පිමුග තියෙන ලස්සන පරිසරයක තමයි රජ මහා විහාරය තියෙන්නේ. අවුකන රජ මහා විහාරස්ථානයේ අනෙකුත් විහාර අංගවලට සම්බන්ධයි. මුලින්ම අපට දැක් ගන්න පුළුවන් බෝධින් වහන්සේ නමක්. බුදු පිළමේ ඉදිරිපිටින් තරමක් ඉහළින් බෝධින් වහන්සේ පිහිටලා තියෙනවා. ඈතින්ම චෛත්‍යයකුත් තියෙනවා. මේ විහාර පරිශ්‍රයමයි තියෙන්නේ. बंगापुर लंका प्रधान इंजीनियर दवा काले में विश्वास नायक जाने निर्माण प्रश्न अब निगुल आध्यात्मिक බන භාවනා ඉදිරිපත් කරගත්තු යම් කිසි ඵලයකට ප්‍රමිතී ඥානලාභී කෙනෙක් නැත්නම් මේ වගේ සිත්යම් මවා ගන්න මේ වගේ හික්මීම ඉවසීම සංයමයෙන් කෙනෙකුට කියන්නේ මේ වගේම තමයි අද්දි තාක්ෂණයක් යන්ද සූත්‍ර නොවන ස්වභාවික තාක්ෂණයක් සිද්ධ වෙනවා ගස්වල මුල් මල් පොතු පොළ ඇට වගේ පංචාංග එකතු කරලා අඹරලා ජීවම් කළා මේ ගල් කීපම් ගල මුල් දිනවා අපි කියන්නේ මුල්නෝ කියන්නේ මේ මුල් වෙච්ච ගල කටුල් කියලා මිටින් ගහන ගහුවල මේ වගේ මුල් තරම් පල් දින අනවශ්‍ය විදියට කැඩි බිඳියම් නැතිවෙනවා. නම් මඩ සූරණ ආකාර තම සුදුලා නිර්මාණය කළදී මේ වගේ සූර පාරවල් ලකුණු ගමර ගලේ ඉරි පාරවල් ලකුණු වෙනම පේන්න පුළුවන්. එතන අවුරුදු 7ක් ඇතුළත පීමාංශයේ වැඩ අවසන් කරනවා. උසාවි 43 ශ්‍රීපත් දෙහිලා ශිරස්පත දක්වා පත්මාසනේ නම් ශිරස්පත දක්වා අඩි 27 ගල් 10ක් නාසිකායෙන් වැඩෙන අතුරු දෙක ලකුණක් තියෙනවා ශ්‍රීපත් දෙක අතර. ලකුණේ ධන ලකුණක් තියෙනවා ඒකෙත් නැදට වැටෙන එක තමයි සමමිතුව නැත්නම් අපි කියන ළඹේ කියන ධන ළඹෝ නෝනන දෙනවා ලෝකයේ තියෙන ආබද්ධ පිළිමහන්සලා අතර ප්‍රධානම තැනක් ගන්න මේ අන්න මේ පිෂෝකන පිළිමහන්සලා කියන්නේ කලින් වෙන් කරන්නේ ආබද්ධ පිළිමහන්සලා නම පිළිමහන්සලා වර්ග කරනවා ආබද්ධ අනාබද්ධ වශයෙන් වෙන් කරපු පිළිමහන්සලා අනාබද්ධත්
නැති පිරිමාංශලා ආබද්ධ වශයෙන් විමාංශය වල් කරන මේ පිරිමාංශය ආබද්ධ පිරිමාංශය නම වැඩ ඉන්නේ සමබංග ඉරියව්වේ අමරාවති සම්පදායේද වම් සීහස්යෙන් කඩක මුද්‍රාවක් දකුණු සීහස්යෙන් ආශිර්වාද දාතුක අභය මුද්‍රාව කියන මුද්‍රා දෙකක් පිළිබඳ කරන අභය කියන්නේ ආශිර්වාද වැවට ආශිර්වාද කරන වැඩ ඉන්නේ ගුවනින් නම් කිලෝමීටර් 1000ක් වටේ යනවන කිලෝමීටර් 3000ක් දුර යනවන වැවට වැවක් පිරිමාංශයේ එකම චිත්තයක් නිසා මෙයා අරමුණ වෙන්නදී වැවට ආශිර්වාද කිරීමේ ගුණය මතකලා පෙන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර ලක්ෂණ නිර්මාණ වෙලා දිනන දැක්කන සම්බන්ධ හස්තරේක අපි කියන්නේ අල්ලේ රේඛාට කි මෙනික් කටුලා කියන රේඛාව ඇඟිලි පොලොක් අතර රේඛාව බෙල්ල නිකට වගේ තැන් වල තියෙන රේඛාන් දිහාඳුර ඇහින් නොදක්කට හිතින් දැක්ක බවක් අඩවන් දින සුකොමල මොකමල මහා කරුණා සමාපත්තිය සමයදී මොහොතයි ශිල්පී ගන්න එපා ශිල්පියා ශිල්පී ගන්න අඩවන් දින සුකොමල මොකමල මහා කරුණා සමාපත්තිය සමයදී මොහොතලේ දිගුකන් දිගු ඇඟිලි දිගුවත් පා බුදු කෙනෙකුට පමණක් පිළිනොන් ශරීර ලක්ෂණ රන්බිරයක් හා සමාන ග්‍රීව ධාතු කියන්නේ බෙල්ල ප්‍රදේශේ සිංහ රාජිකෝ වගේ උර්ධකාවේ පපු ප්‍රදේශේ ඇත්තොන් හා සමාන ගාත්‍රා ඕල්මුවන්ගේ හා සමාන කේන්ද මේ නකා ධාතු කියන නියපොත් මොලට හැනත් ඇස්සටි කියන අපේ භාෂෙන් බුදුහාමර ගොප්පටිය වශයෙන් හඳුන්වන්නේ සුපිහිදි පාගේ පළවෙනි පුරුෂ ලක්ෂණ සිලිපතර පිහිටන්නේ පොළොවට සමාන්තර අපේ වගේ හිත සක්නත ඉඩක් හිටින්නේ පොළොවට පා පිහිටවනකොට ඉන්නේ පෙන්නවා පටිධාතු විදිහට පේන්නේ මේ පොරොල තියෙන සිවුරට අනුව විශේෂ සිවුර ඒකාංශ සනිපට සිවුර පාරුපණ ක්‍රමයට ඇඟට ඇලෙන විදිහ බොහෝ සිවුර නිර්මාණය වෙන එකයි විදිහ පටිධාතු ඉන්නලා බෙල්ල පේන්නේ සිවුර රැලින් නිර්මාණය වෙන්නේ කලාව වෙන්නගෙන දියන දිහා සමාන මෙතන අන්දනේ පෙන්නවා අන්දනේ විදිහට පේන්නේ අමරාවති සම්ප්‍රදායට අයිති පිළිමහන්සලාට වෙන් වෙච්ච කලාක්‍රමයක් තවත් තියෙනවා සප්තස්ථාන විශේෂ ස්ථාන හතක් තියෙන බුදු සිවුරේ පිටි ඇතුළු පිටිපතුල් ද්‍යංශපුඩ පිටිකර කියන ස්ථාන හතක් තියෙනවා පිටි ඇතුළු ගැන හත් ඡන් දෙකේ පිටපත පිටිපත දෙකේ පිටපත ද්‍යංශපුඩින් කර දෙපැත්ත පිටිකර කියන ස්ථාන අපේ වගේ නොපිරුණු ගතිය නැ පිරිපුන් ගතිය යුක්තයි එතකොට මේ පිළිමාංශයේ වල අවසන් කරන අවධාසක් ඇද්ද හැබැයි මේ පිළිමාංශයේ මේ තියෙන ගලෙන් මෙල පහලක් තියෙනවා ඒක විතරයි බර්ණ කියන ශිල්පය ගාවේ මේ ආකාර දෙක මැදින්ද ඔය දෙක විසින් මේ බර්ණ කියන ශිල්පය संबंध आरंभ निर्माण මෙතන පිළිම ගැස් නිර්මාණය වෙන නිසා අතට තියෙන උෂ්ණ දෙපාරණ සමහර වගේ හුලං කවුළු වා කවුළු දැක් දෙපැත්තෙන් නිර්මාණය කරලා තියෙනවා කියන්නේ. දැන් ප්‍රධානම ජම් පිළිමාංශේ බහලා තියෙන දින යම් කිසි කාල වකවානුවක. හේතුව විදේශීය ආක්‍රමණ 28ක් තිබලා දින ලංකාවට ඉවෙන් බේරගන්න හිටපු අතල්වාසියයි යම් ප්‍රමාණිකර පස් වහල ගස් කොළන් හිටන පිළිමාංශ සංගවල වනගස කරලා ප්‍රදේශෙන් පලා ගියා. අවුරුදු 125කට කලින් හොයාගෙන තියෙන ලංකාවේ හිටපු එක්සීපිද බෙල් කියන ඉංග්‍රීසියා දිගා පිරිසක් එක්ක කැලේ ඇවිදින වෙලාවේ අලියට බලලා කියලා ඇංගිලෙන්දෙන එලා පීමන්තේ අන්තිමම දරපු කෙනෙක් මේ බෙල්ට කිවෙන් පස්සේ බෙල්ගේ ප්‍රධානතම නැවත කැනින් කළා වගේ දෙන කැනින් වලින් විශ්ව පළදුවීමක් කියලා විශ්වාස කරන මෙන්න මේ පළදුවීම. එතකොට මේ පිරිමාංශයේ මහා වංශය හඳුන්වන්නේ කාලසීල සත්තු පටිමා කියන පාළි වචන. මේ කල්යන්දි කාලසීල විහාරේ කලාගුරු විහාරේ කලා ගල් විහාරේ වෙනවා අද අපි අවකන් රජ මහ විහාරේ වශයෙන් හඳුන්වනවා. අවකන කියන නමට සමහර වර්ථ දෙනවා අවව කනින්ද අවකන කියලා. ඒක වැරදි යන්ති සාධාරණ හේතුවක් තියෙන මේ පිළිමගේ කාලයේදී ගරාවැල්ල දෙනවා. ගරාවැටෙන් පස්සේ తాවකාලිකව මුතු කුඩ රම්සිවිගේ වගේ ආවණ කිඳ දිනවා. මේ වගේ ගඩොලින් තිබුණා ආච්චයන් ලක්ෂ ගණන් ගඩොල 176 ඉඳන් 99 වෙනකම් මේකේ බදාමතුරෙන් වතුරෙන් ගත්ත ලක්ෂ ගණන් ගඩොල් කඩාගෙන පිළිමාගේ හානි මේ කියන බයට 99 මේක ඉවත් කළා 2015 මේ කියන ආවරණේ කරා. අමාරුකෝ සාධාරණ හේතුව තමයි අවුරුදු 1600 ක ඉතිහාසයෙන් තියෙන මේ පිළිමාන්දේ පිළිමගේ ගරාඩ් නම්බර වැඩි කාලයක් තිබුණේ අමුරු වැසර ඉරාවන වෙලා මේක දැකපු යන්නේ උදලිය පුදුන අවුව කණින්ද අවුකන කියන අර්ථය දෙන්නේ. නමුත් අවුකන කියන නම ආරම්භනේ මම අර කිව්ව දෙවෙනි සොයාගෙන පස්සේ මේ දින කිලෝමීටර් 1000කට දෙක වැඩි පිහිටි ගල් රැඳ. දෙවෙනි සොයාගෙන කියන කියලා තියෙන පබ්බත කොන කියන සංස්කෘත වචන.
කල්යන්නේ මේක පබ්බස කෝණ පවුරු කෝණ පවුළු කෝණ පවු කෝණ සමාව කෝණ පබ්බස කියන්නේ ගල කෝණ කියන්නේ කෝණ ගලේ කෙරවලක පිටින් ගල් කෝණ කියපු විදිහම අරුදි වෙනස් වෙලා බිලි ඇල්ලලා වෙනකොට අවු කෝණ වශයෙන් විවහර වෙන්නේ මේ පිළිමාංශයේ පස්වෙනි සරණේ මානවනාට ඊට අවුරුදු 600කට කලින් මෙතන වෙනුම් ගබල් සාක්ෂිමින් මේ ගල් එහා පැත්තෙන් ගෙන ලෙන්නමයි ලෙන්නමේ බ්‍රාහ්මී අක්කරවලින් ලියවිච්ච ලෙන්නේ කියලා කියවෙන්නේ මුල්කාලවල වැඩි හිටපු භාවනා නියෝගී ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා දෙන්නකට පූජා කරපුවා. ඒකෙන් අපතන මෙසර මුල්කාලවල වැඳුම් පින් කරා කියලා. ඒ වගේම තමයි ඉස්සරහ තියෙන සීපතුල් ගල් ධර්ම චක්‍ර ගල් වගේ බෞද්ධ සංකේතය. ඒ මුත් උපර මෙතන මුල්කාලවල වැඳුම් පින් කරපුවා කියලා ඒකට හේතුව අපේ බයලා තියෙන මුල්කාලවලදී මිනිස්සුවකට සමාන පිළිමාංශලා නිර්මාණය කරපු වාස්වදී බෞද්ධය කියන බය තිබුණා. ඒ බය වල වන්දනමාන කළා කියන්නේ කයි බෝධි ධර්ම චක්‍ර ශ්‍රීපදුල වගේ බෞද්ධ සංකේතය. හැබැයි පිළිම කලාවත් එක්ක පිළිම වහන්සේලාට මහා පුරුෂ සංකල්පයක ඉස්සරලා මිනිස්සුකින් එහා ගිය අසමාන අසම සම්පූර්ණ වහන්සේලා නැතුවට එක තුළ නැතිනවා කියන කපේ වාසයෙන් පෞද්ගලිකව නිවාරණය කරගෙන ඒක නිවනේ ධර්මත පිළිම කලාවත් එක්ක ඉදිරියට යනවා. ඔය නීතිය හැරෙම අවුකන ප්‍රතිමාවාද Presented by Shaminda Kumar Dalwala. Thank you, come again.